අයිබුවන් කොරීන් සරසවිය අදත් වීඩියෝ එකක් දාන්න දැස්ති වෙන්නේ ඔයාලට මේ දැන් මම පේපර්ස් කරගෙන යනවා ඒ ගැන කියන්න ඕන දෙයක් මොකද මම ඒක මේ ළඟදි පටන් ගත්ත නිසා ඒක හා සම්බන්ධ දේවල් ටිකක් තියෙනවා කියන්නේ ඒවත් ඔයාලට මේ අහන් ඉන්න ඇයට වැදගත් වෙන දේවල් ඔයාලා හිතන්න එපා මම මේ මුදල් පරමාර්ථයෙන් මේ කරනවා කියලා නෑ එහෙම නෙමෙයි ඒ වුණාට ඔයාලට මට මේක කියන්න අවශ්‍යතාවය තියෙනවා මොකද මගේ ඉගෙන ගත්ත අය මොකද්ද මගේ පේපරේට ඇවිල්ලා කරගත්තේ කියන එක ගැන විශ්ලේෂණයක් මම කරනවා අනිවාර්යයෙන්ම මොකද හේතුව ඔයාලත් ඒ වගේම අය නිසා හරිද දැන් මෙහෙමයි සාමාන්‍යයෙන් ටෙස්ට් එකකට මුලින්ම සහභාගී වෙනවට එකපාර සහභාගී වෙන එකට වඩා ඒක ගැන අත්දැකීමක් ගන්න ටෙස්ට් එකකට කලින් සහභාගී වෙලා හිටියොත් හොඳයි. ඒක තමයි මගේ අදහස. ඒක ඕන කෙනෙක්ගේ අදහස ඒක සමානයි. එතකොට එහෙම දෙයක් ඊයේත් වුණා. දැන් මේ මම ටෙස්ට් එක තිබු දවස් ඉඳන් වෙනවා. ගොඩාක් අයට මේ ඔන්ලයින් කියන එක ගැන කිසිම දැනුමක් නැහැ. එතකොට ඔන්ලයින් කියන එක ගැන දැනුමක් නැති නිසා ගොඩක් අයගේ ලකුණු අඩු වෙනවා. හැබැයි හොඳට කොරියෙන් දැනුම තියෙනවා කොරියෙන් දැනුම තිබුණාට ඒක පාවිච්චි කරන්න බැරි නිසා කට්ටි එකගේ ඒක වෙනවා දැන් මම කලින් මගේ පේපර්ස් වල උපරිමයටම තියෙන මොකද්ද එයාලගේ ටයිම් එක හදාගන්න බැරිකම ඒට ඒ අතරේ තව 125ක් විතර ඔන්ලයින් හා සම්බන්ධ දැනුමක් නැතිගමින් ගොඩක් අයගේ ලකුණු පේපර් එක මාක් කරපු මාක් ෂීට් එක මට ලැබෙන්නේ නැති තත්ත්වයක් තියෙනවා ඒක නිසා මේ ඒ වගේ අය තාමත් ඉන්නවා ලංකාවේ කිසිම දැනුමක් නැහැ ඔන්ලයින් ගැන මොනවා හරි දෙයක් පුරවන්න කිව්වත් ඒක තේරෙන්නේ නැති කට්ටිය ඉන්නවා ඒ වගේ අය CBT සෙන්ටර් එකට ගිහිල්ලත් ඔය අවස්ථාවෙම මුණ දෙන්න වෙයි වාට ඒ නිසා ඕක පුරුදු වෙන්න පුරුදු වෙලා යන්න නැත්නම් ඔය 4800ක් ගෙවලා ගත්ත ඇඩ්මිෂන් එකකින් කිසි වැඩක් නැති වෙයි සමහර විට රුපියල් 35000 40000ක් ගෙවලා වියදම් විතර වියදම් වෙලා ඇති දැන් ක්ලාස් වලට යන අය ඒ ක්ලාස් වලට යන අයත් මම මේක අහන් ඉන්නවනම් ඔයාලගේ ක්ලාස් එකේ ඇත්තට කරන්නේ PBT exam එකක් නම් PBT exam එක කියන්නේ CBT exam එකක් නෙවෙයි හාත්පසින්ම වෙනස් ඒ නිසා මගේ ක්ලාස් වලට ආපු කට්ටිය ඒක දන්නවා පේපර් එකට ආපු කට්ටිය ඒක නිසා මගේ ප්‍රේපරේ ප්‍රොමෝට් කරන්න හදනව නේ ඒක ගැන හිම හිතන්න එපා මම මේ ඔයාලට හොඳක් කරන්නේ මොකද පේපර් එකක් කියන එක ගැන දැනුමක් ගන්න නම් පේපර් එක කරන්න ඕන මොකද CBT exam එකක් කියන්නේ වෙනස් කම්පියුටර් එකකින් තමයි කරන්න තියෙන්නේ හරිද එතකොට කම්පියුටර් එකකින් කරන exam එකේ ඒකේ තියෙන software එකක් වෙන්න පුළුවන් ඒක නිසා ඒ software එකට ඔයාට මුණ දෙන්න බැරි නම් ඒ time එකට ඔයාට කරන්න බැරි නම් ඔය කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නැහැ කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නැහැ ඒක මිස්ටේක් වෙනවා නම් කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නැහැ ඒ කියන දේ තේරෙන්නේ නැත්නම් කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නැහැ කොරියන් අර කියලා දෙන බීල හිටියත් වැඩක් නැහැ ඇත්තට මූණ දෙන්න බැරි නා එතකොට ඊයේ මගේ ගොඩාක් ප්‍රමාණයක් එක්සෑම් එකට වාඩි වුණා 11 මාට තියෙච්ච එක්සෑම් එක කරා එතකොට ඒ එක්සෑම් එකේදී ගොඩක් අය ට ඔන්ලයින් එක්සෑම් එක ගැන කිසිම කලහුරු පුරුද්දක් තිබුණ නැහැ කියන දේ තේරෙන්නේ නැහැ මම ඉන්ස්ට්‍රක්ෂන් එක දෙනවා පැය 4ක් විතර ඒ පේපර් එකේ තියෙන දවසට කලින් ඉඳන්ම මම පටන් ගන්නවා ඒ පටන් ගත්තත් සිංහලෙන් මම කියන දේවත් තේරෙන්නේ නැති කට්ටිය ගොඩක් ඉන්නවා ඒ නිසා දැන් ඔයාට ඒ CVT සෙන්ටර් එකට ගියාම විනාඩි 6ක් 7ක් වගේ තමයි ওই ඉන්ස්ට්‍රක්ෂන් එක හම්බෙන්නේ ওই වගේම ඉන්ස්ට්‍රක්ෂන් එකක් හම්බෙන්නේ හෙඩ්ෆෝන් තද කරගන්න කම්පියුටර් එක හදාගන්න කම්පියුටරේ දෝෂයක් තියෙනම් මොකක් හරි කියන්න ඒව තමයි කියන්නේ ඊට පස්සේ ටික් කරන ඒවා ගැන කියනවා ටික් කරන්න මේක ටික් කරලා ඉස්සරහට යන්න නැත්නම් ඔයම නැතුව ගියොත් ඔය ඇබ්සන් වෙනවා මේ කාලෙම තුර ටික් කරන්න විනාඩි 27යි තියෙන්නේ ප්‍රශ්න 20යි තියෙන්නේ ඒව ඔක්කොම කියනවා නැත්නම් ඇහෙන්නේ නැත්නම් ඒව හදාගන්න ඒ හැම දෙයක්ම කියනවා කියලා ඉවරලා තමයි පස්සන් විභාගේ පටන් ගන්නෙ. දැන් එතකොට ඔයාගේ නමගම හරියට බලන්න කියනවා. ඒව බලන්න ඕන. ඒව ඔක්කොම බලන්න ඕන. එතකොට ඒව බලා ගන්න තේරෙන්නේ නැත්තම් විභාගේ ඉයලා ඉවරලා ලොකු ප්‍රශ්නයක් තමයි අන්තිමට වැටෙන්නේ. ඒක නිසා තමයි මම මේ හැමදේම ඉන්ස්ට්‍රක්ෂන් ටික දෙන්නේ ඒ විදිහටම කරන්න. එතකොට ඔයාලා එතන ඒ විදිහට කරන්නේ නැතුව කවදාවත් කොච්චර කොරියන් පාස් බිගර ගත්තත් ලකුණු ගන්න බෑ මගේ channel එක නේ කොහෙ කොහේ හිටියත් දැන් EPS එක තියෙන්නේ CBT නිසා CBT කමේර තියෙන නිසා ඉස්සර නම් ඕක හොයන්න කට්ටිය හිටියා හෝල් එකේ ලංකාවේ කෙනෙක් ඉන්නවා තව කොරියන් නියෝජිතෙක් ඉන්නවා ඒ නිසා ලංකාවේ කෙනාට කිව්වම ලංකාවේ කෙනා පේපර් එක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනම් කියලා දෙනවා
දැන් ඔතන කියලා දෙන්න කෙනෙක් නැහෙනි. තනියෙන් තමයි කරගන්න තියෙන්නේ. කම්පියුටර් එක විතරයි තියෙන්නේ. කම්පියුටරේ යන දෙයක් තමයි තේරුම් අරගෙන කරන් තියෙන්නේ. ඒක නිසා තමයි ගොඩාක් කට්ටියට මර දැන් තේරෙන විදිහට එක්සෑම් එකේ ලකුණු දාගන්න බැරි වෙන්නේ. හොඳටම පුළුවන් එයාත් වේදෙනවා. ඒක තමයි ඔකට හේතුව. මේ මේ මගේ ඉන්න 125ක් මගේ පේපර් එකේ රටනවා හැමදාම 125ක් විතර ඕක ගැන කිසි දැනුමක් නැහැ. ඒ නිසා ඔයාලා තේරුම් ගන්න මොකක් හරි හොඳට දැනුම තියෙනවා නම් ඔයාලා කොහොම හරි ඇවිල්ලා මගේ එක ටෙස්ට් එකකට හරි වාඩි වෙලා ඉන්න. එක ටෙස්ට් එකකට වාඩි වෙලා හිටියොත් ලකුණු 180ට වඩා වාර සාමාන්‍යව හොඳටම පුළුවන් නම් ලකුණු 180ක් ගන්න එක මහා අමාරුවක් නැහැ. ලකුණු 180ට වඩා ගන්න හැමෝටම මම ඉස්සරහා ටෙස්ට් එක නොමිලේ දෙනවා. එහෙම තමයි මම ටෙස්ට් එක කරන්නේ. එතකොට ඒක මම අද තමයි මේක පළවෙනිතාවට YouTube එකේ කියන්නේ 180ට වඩා ගන්න කට්ටිය ඔක්කොටම නොමිලේ පේපර්ස් දෙනවා. ඊළඟ සතියේ නොමිලේ. එහෙම නැත්නම් ඔයා එක පේපර් එකකට වාරුණාත් ඔයාට මේ ගැන හොඳ අත්දැකීමක් එයි මේක කොච්චර මේ වෙනසක් තියෙනවද කියලා. එතකොට බලන්න පුළුවන් අය හැමෝම ට්‍රයි එකක් දෙන්න පේපර් එකකට වාඩි වෙන්න. ඒක තමයි කියන්න තියෙන්නේ. ඒ පැත්තෙන් එතකොට දැන් ඔන්න කෝට් එක ඩබල් එච් එක ගැන දැන් රාවය දැන් ඒක ගියා කෝට් එක මම කිව්වනේ ඩබල් වෙනවා කියලා ඩබල් ඩබල් වෙනවා කියලා මෙම් ක්‍රාවයක් යනවා කියලා කෝට් එකක් ඩබල් වීමක් ගැන කතා කරන්න ඉතින් ලබන ජූලි මාසේ පහු වෙන්න ඕන මොකද කොරියාවෙන් කෝට් එක වැඩි කරන්නේ ඒ කාලෙට ඒ ගිවිසුම් එහි තියෙනවා මොනවාද පාර්ලිමේන්තුවේ පවත්වන සැසිවාරයේදී ඒක ඉදිරිපත් කළා ඒක සම්මත වුණොත් තමයි රටවල් වලට කෝට් එක වැඩි වෙන්නේ. ගොඩාක් දුරට මට හිතෙන වැඩි වේ හේතුව 36,000ක් විතර හිටපු ලංකාවේ මිනිස්සු අද ඉන්නේ 18,500ක් වගේ. එතකොට එතනම කීයක් අඩුද? එතකොට ඒ අඩු ප්‍රමාණය කොරියාවට අවශ්‍යයි. හරිද? කොරියාවට අවශ්‍යයි. එහෙනම් කොරියාවට අවශ්‍ය නිසා තමයි දැනටත් ওই වීසා දික් කර කර ගහන්නේ. වීසා දික් කිරීම ඉස්සරහට වෙන්නේ නැහැ. මොකද මේ ලංකාවෙන් දැන් යන්න පටන් ගන්නවා. මේ අප්‍රේල් මාසේ පළවෙනි දින ඉඳන් නිරෝධායනය නීතිය ලිහිල් කරාට පස්සේ කොරියාවේ අනිවාර්යයෙන්ම ලොකු ප්‍රමාණයක් කොරියාවට බහිනවා. එතකොට ওই වීසා දික් කිරීම වෙන එකක් නැහැ ඉස්සරහට. එතකොට යන්න ඉන්න අය යන දැස්ති වෙන්න අප්‍රේල් මාසේ ඉඳන් ගොඩක් දුරට යාවේ. අප්‍රේල් මාසේ නැතත් අප්‍රේල් මාසේ මැද හෝ මැයි මාසේ සුපුරුදු විදියට යවන්න පටන් ගනී කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒකට එකම ප්‍රශ්නේ තියෙන ලංකාවේ ඩොලර් ප්‍රශ්නේ විතරයි. මම හිතන්නේ කොරියාවෙන් ප්‍රශ්නයක් එයි කියලා. එතකොට ඔයාලගේ බේත් තුනම විදලා නැත්තම් දැන් යන්න ඇග්‍රිමන්ට් ඇවිල්ලා ඉන්න අය අනිවාර්යෙන් බේත් තුනම විද ගන්න. බේත් තුනම විදගත්තේ නැත්තම් ඒ දිනේට යවන්න බැරි වෙයි. මොකද බේත් ඉදලා දවස් 14ක් ඉදලා තමයි යන්න ඕන. එතකොට ඔයාලට වෙන්න තියෙන දේ ඒවා තමයි. ඉස්සරහට ඒවට ලෑස්ති වෙලා ඉන්න. එහෙමනම් අද ඔය ටික තමයි කියන්න තියෙන්නේ. එක්සෑම් එකේ ටෙස්ට් ඩේට් එක ඉතින් මේ 11 හම්බෙන්නේ. මේ 11 ඒක බලන්න පුළුවන් විදේශ සේවයේ සයිට් එකේ. ඒක බලමු ඒ වෙලාවට. ඒ අතර කියන්න ඕන මේකත් පොඩි ගෙස්ට් එකක්. මේ ඔයාලගේ ඇඩ්මිෂන් නම්බර් එක හා ඇඩ්මිෂන් නම්බර් එක ඔයාලගේ සාමාන්‍යයෙන් 3,000 2,000 වගේ ඒ වගේ ගානක තියෙනවා නම් ගොඩාක් දුරට ඔයාගේ එක්සෑම් එක පළවෙනි සෙට් එකට අහුවෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඒ වගේම ඔයාගේ මුල නමේ මුල අකුර නමේ අපි කියව මේ සර්නේම් එක වාසගමේ වාසගමනේ ගොඩක් කට්ටේ මුල තියෙන්නේ. එතන වාසගමේ අකුර නේ ABCD අකාරාදී පිළිවෙලේ මුල අකුරක් නම් දැන් අපි කියමු B වලින් කියලා. එතන B වලින් පටන් ගන්න නැත්තම් G වලින් කියලා ඒ වගේ එකක් නම් ළඟ අකුරක් නම් ඒ වගේම ඔයාගේ ඔය කියන නම්බර් එකත් ළඟ නම්බර් එකක් නම් විභාග අංකේ අපි 500යි 2200 වගේ ඒ වගේ අංකයක් නැත්නම් 1500 වගේ අගයක් නම් ගොඩාක් දුරට ඔයාගේ අර නමයි ඒ දෙකම එක සම ළඟ තියෙනවා නම් මුල නමේ ඉංග්‍රීසි අකුර මුල අකාරාදී පිළිවෙලට මුල අකුරක් ඒ වගේම ඇඩ්මිෂන් නම්බර් එක දැන් ලැබිලානේ තියෙන්නේ. ඇඩ්මිෂන් නම්බර් එක ගොඩක් අයට ලැබුණා. ගොඩක් කට්ටිය අපි හම්බෙන්නේ නැහැ කියලා හිතා ඉඳියා. කොටමද හම්බෙලා තියෙන්නේ ගොඩක් හම්බෙච්ච නැති කෙනෙක් නැති තරම්. එතකොට ඒ අර ඔයාගේ මුල් නමේ මුල අකුර ඒ අකුර B අකුර C අකුර D අකුර ඒ වගේ මුල අකුරක් නම් ඒ වගේම ඔයාගේ ඇඩ්මිෂන් නම් අංකය 2000 ගණන් වගේ නම් 500යි 2000 ගණන් මම කියන්නේ 500ෙන් පටන් ගන්නනේ 500යි 2000 ගණන් වගේ නම් 1500 වගේ නම් ගොඩාක් දුරට ඔයාගේ එක්සෑම් එක තියෙන්නේ මුල වෙන්න පුළුවන්. ඒක කියන්න ඕනේ. ඒක පොඩ්ඩක් බලලා තියාගන්න. එතකොට මේ 11 ඔක දැනගන්න පුළුවන් හරියටම. අපි බලමු එහෙමනම් අද ප්‍රශ්න ටිකට. මොකද ප්‍රශ්න මම කරනවා දැන්.
දැන් මම මේ ප්‍රශ්න සෙට් එක කරලා 20ක් කරලා තව 20 ඒවා දෙකක් කරන්න තියෙනවා. මේක ඉවරයි ඊට පස්සේ 480යි. එතකොට පොත් දෙකම බැලන්ස්. පොත් දෙකේම 480 80 කෙරිලා. එතකොට 480 ගාන කෙරුණාට පස්සේ මම තීරණය කරා මගේ ළඟ තියෙන වචන ටික දෙන්න. මගේ ළඟ තවත් වචන ගොඩක් තියෙනවා. මම දුන්නේ නැහැ. මම දැන් අර අත්‍යවශ්‍ය කියන වචන ටික දීලා තියෙන්නේ. ඒ ටික ඉවර වෙන දුන්නේ අනිවාර්යයෙන් මේ ටික පාඩම් කරගන්න ඕන නිසා. ඊට පස්සේ මේ දෙන වචන ටිකත් අනිවාර්යෙන් පාඩම් කරගන්න ඕන. මෙතන තියෙනවා සමාන වචන, අසමාන වචන, ඒ වගේම ක්‍රියාපද, නාම පද අත්‍යවශ්‍ය ඒවා. ඒ ටික පාඩම් කරගත්තා නම් ඔය වචන 5000 ඒවා 3000 පාඩම් කරන්න ඕනේ. සාමාන්‍ය වචන 1000ක් වගේ වෙන්න පුළුවන්. බලමු ඒ ප්‍රමාණය දෙන්නම්. ඒ ප්‍රමාණය පාඩම් කරගන්න අනිවාර්යයෙන්ම එක්සෑම් එකට දාගන්න පුළුවන් වෙයි. එහෙමනම් අපි යමු අද පාඩම අර පින්තූර කරපු පාඩම ඒ ටික තමයි අද තියෙන්නේ. ඒකේ ප්‍රශ්න 20ක් සාකච්ඡා කරන්න.탑의 21번 문제입니다. 저는 등산하는 것을 좋아합니다. 땀을 흘리면서 산에 오르면 기분이 좋아집니다. 다시 들으십시오. 저는 등산하는 것을 좋아합니다. 땀을 흘리면서 산에 오르면 기분이 좋아집니다. 421 ප්‍රශ්නේ 421 ප්‍රශ්නේ ගියාට පස්සේ 421 ප්‍රශ්නේ දෙබසට යන්න වෙනවා. මුලින්ම දෙබසට ගිහිලා තමයි අපිට රූපයට එන්න වෙන්නේ. මොකද දෙබසේ කියන දේ තමයි රූපෙන් අපි හොයා ගන්න ඕන. රූපය රූප හතරක් තියෙනවා. දෙබසේ යනවා ඔහා සම්බන්ධ පැහැදිලි කිරීමක්. ওই රූප ප්‍රශ්න රටාව මෙහෙමයි. ඒ පැහැදිලි කිරීමට අනුව රූපය අපි 1 2 3 4 සිලෙක්ට් කර ගන්න ඕන. ඒක තමයි මේ ප්‍රශ්න රටාවේ ගන්න තියෙන. ඒකෝ 421 ප්‍රශ්නේ අපි දෙබසට යා. දෙබසට ගියාම පළවෙනි දෙබසේ කියලා තියෙන්නේ කොහමද කියලා තියෙනවා. චොනන් තන්සන් හනන් ගොසන් චුවාහමිදා. චොනන් කියන්නේ මම, තන්සන් හනන් ගොසන් කියන්නේ, තන්සන් කියන්නේ කඳු නගිනවට, ගොසන් චුවාහමිදා කියන්නේ මම කඳු නගින දෙයට කැමති. ඊළඟට කියනවා තමල් හර්මයන්සෝ සනේ උරමයන් කිබුනි චුවාජිම්නිදාලු. මෙයා කියනවා තමල් කියන්නේ දාඩිය, හර්මයන් දාඩිය දාගෙන සනේ උරමයන්, සනේ කියන්නේ කන්දට, උරමයන් කියන්නේ ගියාම, උඩටම ගියාම, හොරමයන් කියන්නේ කන්ද මුදුනට ගියාම, කිබුනි චුවාජිම්නිදා, ඒ කියන්නේ හිතට ගොඩක් සතුටුයිලු. එයාගේ හිතට සතුටුයිලු දාඩි දායන කන්දුරට ඇවිදගෙන ගියාම. එතකොට 421 එතකොට ඒ වගේ රූපයක් තියෙන්නේ මොකේද? එතකොට කඳු නගිනවා වගේ මේ පේනවද? මේ පළවෙනි එකේ මේ ගස් තියෙනවා, මේ උඩට නැගෙන යනවා. අනිත් ඒ වගේ තියෙන්නේ වෙන දේවල් වගේක්, රිදීම අහනවා, පිටු ෆොටෝ ගන්නවා, කෑමු වෙනවා, ඒ වගේ ඒවා තියෙන්නේ. එතකොට 421 කඳු නගිනවා කියන එක උත්තරේ තියෙන්නේ උත්තරය 1. 421 එනවා උත්තරය 1. 422번 문제입니다. 저는 기분이 안 좋을 때 음악을 들어요. 누워서 눈을 감고 음악을 들으면 마음이 편안해져요. 다시 들으십시오. 저는 기분이 안 좋을 때 음악을 들어요. 누워서 눈을 감고 음악을 들으면 마음이 편안해져요.
ඒක තියෙන රූප හතරට අදාළව මේ දෙබසේ මොකක් හරි දෙයක් යන්න ඕනේ. ඒ දෙබස අහන්න ඕනේ අපි උත්තරේ හොයාගන්න නම්. දෙබස අහමු මුලින්ම ගිහිලා දෙබසේ තියෙන මොකක්ද කියලා. 422 ප්‍රශ්නයයි. 422 තියෙන්නේ චොනන් කිපුනි අංචුල් තේ මාගල් තොරෝයෝ. ඒ කියන්නේ චොනන් කියන්නේ මම, කිබුනි කියන්නේ හිතට, අංචෝල්තේ කියන්නේ හොඳ නැති වෙලාවට, අමාගල් තොරෝයෝ සින්දු අහනවා, සින්දු අහනවා. අමා කියන්නේ සින්දු, තොරෝයෝ කියන්නේ අහනවා. ඊට පස්සේ නුවෝසෝ නුනල් කම්ගෝ. එයා කියනවා නුවෝසෝ කියන්නේ හාන්චි වෙලා, නුනල් කම්ගෝ, නුනල් කම්ගෝ කියන්නේ ඇස් වහගෙන, අමාගල් තරමයොන් මාමි පෙන හැජියෝ, පෙනන් හැජියෝ. පෙනන් හැජියෝ කියන්නේ හිතට පහසුයි, සැහැල්ලුයි වගේ දැනනවලු. එතකොට මෙයා කියන්නේ නුවෝසෝ හාජි වෙලා, නුනල් කම්ගෝ, නුනල් කම්ගෝ ඇස් වහගෙන, අමාගල් තරමයොන් සින්දු ඇහුවම, මා මේ පෙනන් හජියෝ. එතකොට හිතට සැහැල්ලුවක් දැනෙනවලු. ඇස් දෙක වහගෙන සින්දු හාජි වෙලා ඇහුවම මෙයා කියනවා හිතර සැහැල්ලුවක් දැනලු. ඕ එහෙම වෙනවා ගොඩක් අයට. එතකොට ඕකේ තේරුම තියෙන උත්තරයක් හොඳටම පේන එකක් තියෙනවා මේකේ. නුනල් කම්ගෝ මොකද්ද, නුවෝසෝ කියන එකෙන් අල්ල ගන්න පුළුවන්. හාන්චි වෙලා ඇස් වහගෙන සින්දු අහනවා, අමාත්තරමයන් ඒ වගේකින් අල්ලන්න පුළුවන් ලේසිම ප්‍රශ්නයක් ඕක. එතකොට ඒ වගේ කරන දෙයක් එක එකක් තියෙනවා. කීයද උත්තරේ තියෙන? එතකොට උත්තරේ තියෙන්නේ, උත්තරේ තියෙන්නේ දෙකේ. උත්තරේ බලන්න, මේ නුනල් කම්ගෝ කියන එක ඇස් වහගෙන මෙයා ඉන්නවා, හාන්චි වෙලා ඉන්නවා. ඒ වගේම මාක් සින්දු අහනවා කියලා පේනවා. සරිගම පිහාමල යනවා, අර කලින් කියනවා වගේ සරිගම පිහාමනවා. එතකොට මෙයා හෙඩ්ෆෝන් එකක් දාගෙන ඉන්නවා, ඒකෙම තේරෙනවා මෙයා සින්දු අහනවා කියලා. අනිත් රූප ඔක්කොම ගැලපෙන්නේ නැහැ. මේ පියානෝ එක ගහන එක, එක ගහන්න යන්න එපා. ඒක හාන්චි වෙලා නෙවෙයි ඉන්නේ. එතකොට නුවෝසෝ කියන එක දැනගත්තා නම් ටක් ගාලා මේ උත්තරේ ගහන්න තුනවා 422. එතකොට ඒකේ ගියේ කොහොමද, කොහොමද ඒක ගියේ දෙබස්වල? චොනන් කිපුනි අංචුල්තේ අමාගල් තොරෝයෝ. මම හිතට හොඳ නැති වුණාම සින්දු අහනවා. නුවෝසෝ නුනල් කම්ගෝ අමාගල් තරමයොන් මාමි පෙනන් හැජියෝ. ඒ කියන්නේ ඒ නිසා නුවෝසෝ, නුවෝසෝ කියන්නේ ආංචි වෙලා ඇස් වහගෙන, ඇස් වහගෙන සින්දු ඇහුවම, අමාගල් තරමයොන් සින්දු අහුවම මාව මේ පෙර හැජියෝ, හිතට මාර සැහැල්ලුවක් දැනනවා කියලා තමයි කියලා තියෙන්නේ. එතකොට 422 ගැලපෙන උත්තරය ඇවිල්ලා, උත්තරේ දෙකේ හාන්චි වෙලා ඉන්න රූපේ තමයි එකට ගැලපෙන එක, සින්දු සරිගම යන එක. එතකොට 422 උත්තරය දෙක. (423번) 문제입니다. 저는 지금 친구한테 편지를 쓰고 있어요. 친구가 보고 싶어요. 다시 들으십시오. 저는 지금 친구한테 편지를 쓰고 있어요. 친구가 보고 싶어요. 423 උත්තරේ බලන්න කලින් අපි යමු දෙබසට. දෙබසෙන් තමයි උත්තරේ හොයාගන්න ඕනේ. මොකද දෙබසෙ තියෙනවා මේ රූපයට පැහැදිලි කිරීමක් රූප හතරටම. අපි බලමු ඒක ගැලපෙන දෙබස, ගැලපෙන රූපය මොකද්ද කියලා. දෙබසට අනුව අපි ගියාට පස්සේ දෙබසට, දෙබසෙ තියෙන්නේ චොනන් චිකම් චිංගු හන්තේ ප්‍යොන්ජිරල් සෝගෝ ඉස්සෝයෝ. ඒ චොනන් කියන්නේ මම, චිකම් කියන්නේ දැන්, චිංගු හන්තේ කියන්නේ යාළුවාට, ප්‍යොන්ජිරල් කියන්නේ ලියුමක්, ප්‍යොන්ජි කියන්නේ ලියුමක්, සර්ගෝ ඉස්සෝය කියන්නේ ලියමින් ඉන්නවා. චිංගුගා පෝගෝ සිපෝයෝ, යාළුවා හමුවීමට නැත්තම් යාළුවා බැලීමට කැමති, බැලීමට කැමති කියලා තියන්නේ. එතකොට යාළුවා බැලීමට එයා කැමතිලු, චිංගුගා පෝගෝ සිපෝයෝ කියලා කියනවා. එතකොට ඕකම තියෙන එකක් තියෙනවා, ලියුමක් ලියනවා මෙයා. එතකොට යාළුවාට
ඒ වගේම යාළුවා හමු බැලීමට කැමති කියලා එයා කල්පනා කර කර ඇති. අපි බලමු උත්තරේ ගිහිල්ලා උත්තරේ ඒ වගේ එකක් තියෙනවද කියලා. උත්තර හතරෙන් බලන්න 423 පළවෙනි එකේම තියෙනවා ලියුම් කවරයක් තියලා කෙනෙක් ලියුම් අල්ලිය ලිය ඉන්නවා. එයා හිතනවා එයාගේ යාළුවා හමු වීමට තිබුණා නම් හොඳයි කියලා. එතකොට 423 එහෙනම් උත්තරේ එන්නේ බලන්න හරි ලේසි එකක්. ප්‍යොන්ජි කියන එක තියෙනවා. ප්‍යොන්ජි කියන්නේ මෙවන් ලියුම් කවරය. ලියුම් කවරයට කියන්නේ ලියුමට කියන්නේ ප්‍යොන්ජි. එතකොට සර්ගෝ ලියන එකක් තියෙන. ලියනවා මේ පෑනක් අරගෙන. ඒ වගේ වචන තියෙනවා. එහෙනම් මේක පොඩියෙන්ම අල්ල ගන්න තියුණා. ඔච්චර කියවන්න ඕනේ නැහැ. 423 උත්තරේ එහෙනම් 1. 424번 문제입니다. 지수 씨, 주말에 뭐 하고 지냈어요? 오랜만에 친구하고 테니스를 쳤어요. 다시 들으십시오. 지수 씨, 주말에 뭐 하고 지냈어요? 오랜만에 친구하고 테니스를 쳤어요. 424 රූප හතරට යන්න කලින් අපි දෙබසට යං. දෙබසට ගියාට පස්සේ රූප හතරේ මොකක්ද තියෙන කියලා කලින් කිව්වාගේ තේරෙනවා. එතකොට දෙබසේ තියෙන්නේ ජිසුසි ජුමාරේ මොහගෝ ජිනෙස්සෝය. ජිසු ජුමාරේ සතියන්තේ මොහගෝ ජිනෙස්සෝය. මොකක් කරමින් ජීවත් වුණාද? මොකක් කර කර දේවා හිටියේ සතියන්තේ? එමාන ඔරෙන් මනේ චිංගු හගෝ. මෙයා ජිසු කියනවා. එතකොට ජිසු උත්තර දෙනවා ඔරෙන් මනේ චිංගු හගෝ තෙනිසරල් චොස්සෝයෝ. ඒ කියන්නේ කාලෙකට පස්සේ යාළුවත් එකතු වෙලා ටෙනිස් ගැහුවා කියලා තමයි කියන්නේ. අතීත කාලේ දීලා තියෙනවා. එතකොට උත්තරේ එන්නේ අපි මොකද්ද කියලා බලමු. එතකොට ඊට කලින් මේක ආයි කියේ දැන් ජිසුසි ජුමාරේ මොහගෝ ජිනෙස්සෝයෝ. ජිසු ඔයා සතියන්තේ මොනව කර කර ජීවත් වුණාද? ඕරෙන් මනේ චිංගු හගෝ ටෙනිසරල් චොස්සෝයෝ. කාලෙකට පස්සේ නැත්තම් කාලෙකට පස්සේ හම්බෙච්ච යාළුවත් එක්ක ටෙනිස් ගැහුවා කියලා තමයි උත්තරේ දෙන්නේ. එතකොට බලන්න උත්තරේ කියලා ටෙනිස් ගහන එකක් තියෙනවද කියලා. ටෙනිස් ගහන එකක් තියෙනවා නම් ඒක තමයි උත්තරය. ටෙනිස් ගහන එකක් ඇත්තටම තියෙනවා. උත්තරේ කීයද එතකොට එන්නේ? උත්තරේ එන්නේ ටෙනිස් ගහනවා හොඳටම පේනවා උත්තරය 3. එතකොට ටෙනිස කියන එක වචනේ දැනගත්තත් මේක ගහන්න පුළුවන්. චිංගුහකෝ ඒව අවශ්‍ය නැහැ. ටෙනිස් කියන එක දැනගත්තා නම් මේ උත්තරේ 424 ගහන දුන උත්තරේ 3ට. එතකොට උත්තරය 424 උත්තරේ වෙන්නේ උත්තරේ 3. 425번 문제입니다. 어제 저녁에 뭐 하셨어요? 친구들하고 노래방에 가서 노래를 불렀어요. 아주 재미있었어요. 다시 들으십시오. 어제 저녁에 뭐 하셨어요? 친구들하고 노래방에 가서 노래를 불렀어요. 아주 재미있었어요. 425 ප්‍රශ්නෙට යන් 425 ප්‍රශ්නේ රූප බලන්න කලින් අපි යමු දෙබසට. දෙබසෙන් තමයි රූප වලින් අල්ල ගන්න ඕන මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා. එතකොට 425 දෙබසට ගියාට පස්සේ ඕජේ චොන්නෝගේ මෝහස සොයෝ. මම අහනවා ඕජේ ඊයේ චොන්නෝගේ කියන්නේ රෑ, මෝහස සොයෝ මොකද්ද කළේ කියලා අහනවා. චිංගුදල් හගෝ නොරේ පංගේ කාසෝ නොරේ රල් පුල්ලොස් සොයෝ. ඒ කියන්නේ
징구달 하고 계약네 알원 에까 노래방 신두 가마리 해티나 신두 기나 가마리약 신두 기나 보리 볼레가 거야가 이게 기라 신두 기나 나타나 조리 가란 풀와 칸나 못 나티요 이더라 이해 기힐라 나 신두 기나 가 신두 가마리 기라 노래를 불렸어요 신두 기우알로 아주 재미있었어요 아주 재미있었어요 기아니 고닥 위노드 자네 기라 디무나로 위노드 자네 구나로 이 에마 기라 기나 이더고다 ඕකට අදාළව එකක් තියෙන්න ඕන උත්තරයක් මොකද්ද උත්තරය කියලා බලමු අපි 425 උත්තර හතරට ගිහිල්ලා රූප හතර තියෙනවා රූප හතරට ගිහිල්ලා අපි බලමු 425 මෙයා මේ මොකද්ද මෙතන කිව්වේ කියලා නොරේපං නොරේපං කියන එක වගේ එකක් තියෙන්නේ කීවෙනි උත්තරේද උත්තරේ එකේ තියෙන්නේ බලන්න ඒකෙත් සරිගම උඩින් යනවා මම අර මේකෙම කියන වගේ සරිගම උඩින් යනවනම් නොරේ කියන්නේ සින්දු සින්දු වල සරිගම තියෙනවා සරිගම උඩින් යනවා ඒකේ අඳුර ගන්න පුළුවන් අනිත් එක මේ ගෑනු කෙනා මයික් එක අතේ තියාගෙන සින්දු කියන අනිත් කට්ටිය බලන් ඉන්නවා කට ඇරගෙන අනිත් ඒ වගේ තියෙන්නේ වෙන වෙන දේවල් රූප වල තියෙන්නේ ඒවා ගැලපෙන්නේ නැහැ ඕකට කිව්ව එකට ඒවා චිත්තපටියක් බලනවා අනිත් එක්කෙනා වැලි ග්‍රවුන්ඩ් වගේ එක යනවා අනිත් එක්කෙනා අනිත් කට්ටිය රැස්වීමක් තියෙනවා වගේ එකක් තියෙන්නේ ඒතර 425 දැනගන්න තියෙන එකම වචනය නොරේපං නොරේපං වල සින්දු කාමරය කියලා කියන්නේ සින්දු කියනවා කියලා හොඳට පේනවා මේ සරිගම උඩින් යන එකෙම අල්ල ගන්න පුළුවන් ආර්.සී.සී.5 නම් උත්තරය 1. "426번 문제입니다. 퇴근 후에 뭐 하세요? 수영장에 가서 수영을 배워요. 다시 들으십시오. 퇴근 후에 뭐 하세요? 수영장에 가서 수영을 배워요. 426 ප්‍රශ්නේ 426 ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ කියලා බලමු රූපය වලට යන්න කලින් අපි යමු දෙබසට දෙබස හොයාගෙන ඕන රූපයට යන්න. එතකොට දෙබස හොයාගෙන අපි රූපයට ගියාම 426 තියෙන දෙබසේ තේකන් හුවේ මොහසයෝ වැඩ අවසන් කරලා ආවට පස්සේ මොකද කරන්නේ? වැඩ ඇරිලා ගෙදර ආවම මොකද කරන්න කියලා අහන්නේ මොහසයෝ සුයෙන්ජන් එකාසෝ සුයොංගල් පෙවෝයෝ. එයා කියනවා සුයොංජන් එකට පීනිම් තතාකට ගිහිල්ලා සුයොංජන් කියන්නේ පීනිම් තතාකට කාසෝ කියන්නේ ගිහිල්ලා සුයොංගල් පෙවෝයෝ. පීනන්න පුරුදු වෙනවලු. ඒක තමයි එයා කියන්නේ. පෙවෝ කියන්නේ පුරුදු වෙනවා. සුයොංගල් කියන්නේ පිහිනන්න. එතකොට 426ට අදාළව ඔය කිව්ව පැහැදිලි කිරීමට අදාළව උත්තරයක් තියෙන්න ඕන 426. 426 බලන්න උත්තරේ හතරේ තියෙනව නේද පිහිනන එක. එතකොට එක්කෙනෙක් බලන් ඉන්නවා අනිත් එක්කෙනා පිහිනනවා. එහෙනම් සුයොං හදා තමයි අපි තියෙන්නේ. සුයොං කරනවා. එතකොට සුයොං කියන වචනේ දැනගත්තනම් මේක සුයොං හදා කියන එක පිහිනනවා කියන දැනගත්තනම් මේ උත්තරය ටක් ගාලා ගා ගන්න පුළුවන්. අනිත් ඒවා කිසිම පිහිනීමකට අදාළ වෙන්නේ නැති ක්‍රීඩා තමයි එයාලා කරන්නේ. එතකොට 426 උත්තරේ එන්නේ උත්තරය 4. 427번 문제입니다. 제 취미는 탁구입니다. 1년 전에 처음으로 탁구 치는 것을 배웠는데 요즘은 꽤 잘 합니다. 다시 들으십시오. 제 취미는 탁구입니다. 1년 전에 처음으로 탁구 치는 것을 배웠는데 요즘은 꽤 잘 합니다.
හාරසි විසි අත ප්‍රශ්නය තියෙන්නේ මොකක්ද කියලා බලමු. ඒකේ තියෙන දෙබසට යන් අපි මුලින්ම මේක හොයාගෙන එන්න. මේ දෙබස කියන්නේ මොකක්ද කියලා හොයාගත්තා. මේ රූපය සිලෙක්ට් කරගන්න හරි ලේසි. අපි කියලා 427 දෙබසට යන්. දෙබසට ගියාම අපිට තේරෙනවා මොකක්ද මේ තියෙන්නේ කියලා. මේකේ තියෙන්නේ චේ චී මිනන් තක්කුයිම් නිදා. මගේ විනෝදාංශය ටේබල් ටෙනිස්. මගේ විනෝදාංශය ටේබල් ටෙනිස්. තක්කු කියන්නේ ටේබල් ටෙනිස් වලට ටේබල් එක උඩ ගහන ටෙනිස්. ඉල්නියන් චොනේ චෝමරෝ තක්කු චීනන් ගොසන් පෙවුන්නන්දේ. මෙයා කියනවා ඉල්නියන් චොනේ අවුරුද්දකට පෙර චෝමරෝ. චෝමර කියන්නේ ප්‍රථමයෙන් තක්කු චීනන් ගොසන් තක්කු ටේබල් ටෙනිස් ගහන දෙය පෙවුන්නන්දේ පුරුදුනා යෝජම් උන්ජේ යෝජමන් කවේ චල්හම් නිදා. මෙයා කියනවා යෝජමන් කවේ චල්හම් නිදා. ඒ කියන්නේ මේ දිනවල නම් දැන් මේ දිනවල නම් හොඳට කරනවා කියලා තමයි කියන්නේ. හොඳට මේක ගහ කරන්න පුළුවන් කියලා තමයි මෙයා උපරිමයෙන් කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ. එතකොට 407 කියලා තියෙන චේචීමි තක්කුයිම් නිදා මගේ විනෝදාසය ටේබල් ටෙනිස් ඉල්නියන් චොනේ චෝමරෝ තක්කු චීනන් ගොසන් පෙවුන්නන්දේ. අවුරුද්දකට කලින් තක්කු ටේබල් ටෙනිස් ගහන එක පුරුදු වුණා චීනන් ගොසන් පෙවුන්නන්දේ. යෝජමන් කුවේ චරම් නිදා. ඒ කියන්නේ දැන් නම් ඒක හොඳටම මම කරනවා කියලා තමයි කියන්නේ. එතකොට 427 අපි ගිහිල්ලා බලමු රූප වලට අදාළව මොකද්ද තියෙන එක කියලා. ඔය ටේබල් ටෙනිස් ගහන එකක් තියෙනවා. ඔව් තියෙනවා. උත්තරේ තුනේ බලන්න මේ ටේබල් ටෙනිස් එකක් තමයි තියෙන්නේ. අතේ තියෙනවා ටේබල් ටෙනිස් ගහන පිත්තකුත්. එතකොට 427 උත්තරේ එන්නේ උත්තරය 3. (428번) 문제입니다. 저는 스키 타는 것을 좋아합니다. 그래서 겨울이 되면 자주 스키를 타러 가요. 다시 들으십시오. 저는 스키 타는 것을 좋아합니다. 그래서 겨울이 되면 자주 스키를 타러 가요. 428 428 මොකද්ද තියෙන්නේ කියලා බලමු. 428 තියෙන්නේ රූපයට අදාළව අපි බලමු දෙබසට ගිහලා තොර හොයාගන්න මුලින් මොකද්ද කියලා. 428 චොනන් සකි තනන් ගොසන් සුවහම් නිදා. මම සකි කියන්නේ හිම පදිනවට, හිමේ නැගල යනවට තනන් ගොසන් කියලා කියන්නේ. එතකොට සකි තනන් ගොසන් සුවහම් නිදා කියන්නේ මම හිමේ නැගල යන නැත්නම් හිම පදින්න කැමති. කරේසෝ ඒ නිසා කෙවුරේ තේබෙන් චජු සකි තරෝ කායෝ. මෙයා කියනවා සීතල කාලයේ ආවම චජු නිතරම සකි හිමේ ලිස්සා යාමට නැගලා යනවලු. හිමේ ලිස්සා යාමට ඒ වගේ වැඩවලට යනවා කියලා තමයි කියන්නේ. එතකොට හිමේ ක්‍රීඩා කරන්න යනවා කියලා තමයි එයා අන්තිම නවත්තලා තියෙන්නේ. චොනන් සකි තනන් ගොසන් චුවහම් නිදා. මම හිම මත ලිස්සා යන නැත හිම පදින්න කැමති. කරේසෝ කෙවුරේ තියෙමයන්. ඒ නිසා සීත කාලේ ආවම චජු කියන්නේ නිතරම සකි තර කායෝ හිම පදින්න යනවා කියලා තමයි කියන්නේ. එතකොට ඔය හා අදාළව 428 තියෙන්න ඕන උත්තරයක් තියෙනවා. 428 උත්තරයක් මොකද්ද? උත්තරය 4 බලන්න. හිම පදිනවා කන්නරි දාගෙන හිමේ තමයි යන්නේ ලිස්ස ලිස්ස. එතකොට 428 උත්තරේ එන්නේ උත්තරය 4. (429번) 문제입니다. 이 가방이 너무 무거운데 좀 도와주시겠어요? 네, 그럴게요. 다시 들으십시오. 이 가방이 너무 무거운데 좀 도와주시겠어요?
네, 그럴게요. 429 ප්‍රශ්නේ බලමු. අපි දෙපසට ගිහිලා මුලින්ම දෙපසෙන් තමයි අල්ල ගන්න ඕන. 429 තියෙනවා ඊ කබන්ගේ නොමු මුගුන් දෙ. තොම් චුවාතුස් ගෙසෝය. මේ බෑග් එක ගොඩක් බරයිනේ. පොඩ්ඩක් උදව් කරන්න පුළුවන්ද? මේ කියන්නේ ඊ කියන්නේ මේ කබන් කියන්නේ බෑග් එක. නොමු කියන්නේ ගොඩක්. මුගුන් කියන්නේ බරයි. තොම් තුවාතුස් ගෙසෝය කියන්නේ පොඩ්ඩක් උදව් කරනවද කියලා අහනවා. නේ කරල් කේයෝ ඕ කරන්නම් කියලා කියනවා. එතකොට බලන්න ඒහා අදාළව ලස්සනට ගැලපෙන පින්තූරයක් තියෙන ඇති කොහේ හරි. 429 බලන්න දෙවෙනි එකේ ගෑනු කෙනෙක් තමයි අර කතා කරේ. එතකොට ඒකෙම හිතා ගන්න ගෑනු කෙනා කියලා. ඒ කියන්නේ දාඩිය දාගෙන එනවා බෑග් එකක් උස්සගෙන. පිරිමි කෙනාට කියනවා පිරිමි කෙනා බර උස්සන්න බෑ වගේ බලන් ඉන්නේ. එතකොට 429 ඔයවිල්ලා උත්තරය ඇවිල්ලා උත්තරය දෙක තමයි ගැලපෙන්නේ. අනිත් ඒවා ගැලපෙන්නේ නැහැ. අනිත් ඒවා කෑම කනවා. තව කොහේ හරි සෝල් මොකක් හරි සික්තමක් තියෙන්නේ කෑම කන්න තැනක්. එතනට ගිහිල්ලා ඉන්නවා. මෙතන තේ කොපි එකක් බොනවා උඩ මේකේ පළවෙනි එකේ දෙවෙනි හතරවෙනි එකේ ගෙදර ඉඳන් කාට හරි කෝල් එකක් ගන්නවා. එතකොට ඒවා ගැලපෙන්නේ නැහැ අර කිව් එකත් එක්ක මෙයාගේ බෑග් එක බර නිසා. එතකොට මේක ලේසියෙන් අල්ල ගන්න ක්‍රමය බෑග් එකක් තියෙනවා අතේ. බෑග් එක කියන්නේ කබන් බැරයි වගේ පේනවා. මෙයාට දාඩි දාලා මුගොප්තා බරට කියන්නේ. එතකොට 429 එක ඒ වචනේ උනත් දැනගෙන ඉඳන් අල්ලන්න තිබුණා. ඔයා සාමාන්‍යයෙන් පාඩම් කරලා තිබුණා මේ වචන දෙක. ඔයාට මේක හිතා ගන්න පුළුවන් ඔය ගියේ එකත් එක්ක. මේක බර දෙයක් තියෙන දෙයක්. මෙයාට බරයි උස්ස ගන්න බෑ. මෙයාගේ උදව කියලා කියලා 429 උත්තරේ එතකොට ඇවිල්ලා උත්තරේ දෙක.430번 문제입니다. 제 가방 안에는 책하고 필통하고 지갑이 들어 있습니다. 지갑 안에는 제 남자친구 사진이 있습니다. 책은 한 권만 들어 있습니다. 다시 들으십시오. 제 가방 안에는 책하고 필통하고 지갑이 들어 있습니다. 지갑 안에는 제 남자친구 사진이 있습니다. 책은 한 권만 들어 있습니다. 430 ප්‍රශ්නේ බලන්න උත්තර හතරක් තියෙනවා. උත්තර හතරේම තියෙන්නේ බෑග් හතරක් තියෙන. බෑග් එක ඇතුලේ තියෙන දේවල් නම් හැබැයි වෙනස්. ඒ නිසා ගිහිල්ලා බලමු දෙබසෙන් ඇති ওই බෑග් එක ඇතුලේ තියෙන දේවල් ගැන කියලා. ඒතකොට තමයි මේ උත්තරේ හොයාගන්න වෙන්නේ. ඒතකොට ගිහිල්ලා බලුවාම දෙබසට දෙබස තියෙනවා. චේ 430 චේ කබන් අනේනන් චෙක් හගෝ පිල්තොන් හගෝ චිගපි තොරෝ ඉස්සමනිදා. මගේ බෑග් එක ඇතුලේ චේ කබන් අනේ. මගේ බෑග් එක ඇතුලේ අනේ චෙක් හගෝ බෑග් පොත් සහ පිල්තොන් හගෝ. පිල්තොන් හගෝ කියන්නේ පැන්සල් පෙට්ටියක් සහ චිගබි තොරෝ ඉස්සමිදා. පර්ස් එකක් ඇතුලේ තියෙනවලු. එතකොට ඒ වගේ බෑග් එකක් වෙන්න ඕන. අනිත් ඒවා තියෙන්න බෑ. එතකොට තියෙන්නේ මොනවද? චෙක් හගෝ පොත් සහ පිල්තොන් හගෝ පැන්සල් පෙට්ටියක් සහ පර්ස් එකක් චිගබි තොරෝ ඉස්සමිදා ඇතුලේ තියෙනවලු. චිගබ් අනේ නම් චේ නම්ජා චිංගු සජිනි ඉස්සමිදා. බෑග් එක ඇතුලේ සොරි බෑග් එක ඇතුලේ නෙවෙයි පර්ස් එක ඇතුලේ මගේ නම්ජචිංගු කියන්නේ පිරිමියාලු නැත්නම් බෝයිෆ්‍රෙන්ඩ් ගේ සජිනි ඉස්සමිදා. සජිනි කියන්නේ පින්තූරයක් තියනවලු. චෙගන් හන්ගොන් මන් තොරෝ ඉස්සමිදා. අන්න එතකොට ආයි කියනවා පොත් එකක් පමණක් බෑග් එක ඇතුලේ තියනවලු. චෙගල් හන්ගොන් මතක ඇති කොරියන් ගණිත ක්‍රමයට අනුව ගොන් දාන්න ඕන පොත් ගණන් කරනකොට. එතකොට චෙගන් හන්ගොන් එක පොතක් පමණක් තොරෝ ඉස්සමිදා ඇතුලේ තියනවලු. එතකොට ඔය පැහැදිලි කිරීමට අනුව ඔක කෙටියෙන් කිව්වොත් තිබුණේ මොනවද? තිබුණා පොතක් තිබුණා පොත් තිබුණා පැන්සල් පෙට්ටියක් තිබුණා පර්ස් එකක් තිබුණා ප්‍රධාන වශයෙන්.
එකක් නෙවෙයි ප්‍රමාණයක් තිබුණා තියෙනවා කියලා දෙනවා. ඊළඟට කියනවා මේ ඇතුලේ ඉන්න තියෙන දේවල් වල පර්ස් එකේ ඇතුලේ එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් ගේ ෆොටෝ එක තියෙනවලු. අන්න ඒක එක පොයින්ට් එකක්. ඊළඟට කියනවා චෙක් හන්ගොන් තියෙනවලු. ඒ කියන්නේ පොත් එකක් පමණයිලු තියෙන්නේ. බලන්න රූපේට ගිහිල්ලා ඔය වගේ එකක් ඇති. තියෙනවා පළවෙනි එකේ බලන්න පළවෙනි එකේ තියෙනවා පර්ස් එක ඇතුලේ පින්තූරයක් වගේ පේනවා. පිල්තොන් එකකුත් තියෙනවා, පැන්සල් පෙට්ටියකුත් තියෙනවා. පොත් තියෙන්නේ තුනක්. එතකොට ඒක වැරදි. දෙකේ තියෙනවා බලන්න පොතක් තියෙනවා. හරිද? පිල්තොන් කියන අර පැන්සල් පෙට්ටිය තියෙනවා. පර්ස් එක තියෙනවා. ඒකේ අර පිරිමි කෙනාගේ ෆොටෝ එකක් තියෙනවා. එහෙනම් හරියටම හරි ඔය කිව් විදියට උත්තරේ දෙක. හේතුව පොතක් තියෙනවා, අර පිරිමි කෙනාගේ ෆොටෝ එක තියෙන පර්ස් එක තියෙනවා. එතකොට ඒකත් තියෙනවා, පිල්තොන් උත් තියෙනවා. පිල්තොන් කියන්නේ පැන්සල් පෙට්ටිය තියෙනවා. තුන වැරදිලා තියෙන්නේ බලන්න පොත් තියෙනවා තුනක්ද කොහෙද? ඊට පස්සේ තියෙනවා පිල්තොන්. පිල්තොන් තියෙනවා. ඒ වගේම යොල්සිවි තියෙනවා. යොල්සිවි කතාවක් ඒකේ ගියේ නැහැ දෙපසේ. හතරේ තියෙනවා යොල්සිවි එකක් තියෙනවා, පොත් එකක් තියෙනවා, පිල්තොන් එකක් තියෙනවා. ඒකත් යොල්සිවි එක ගියේ නැහැ දෙපසේ. ඒ නිසා ඒකත් වැරදි. එතකොට 430 උත්තරේ ඇවිල්ලා උත්තරය දෙක. දෙක තමයි ගැලපෙන්නේ. එතකොට මෙන්න මේ සජින් කියලා දැනගත්ත ගන්න එකත් පොතක් එකක් ගණන් කරනකොට හන් ගන් කියලා දැනගන්න කෙනුත් මේ උත්තරේ හොයන්න පුළුවන්. 430 උත්තරය නම් දෙක. (431번) 문제입니다. 저는 오늘 아침에 빵하고 계란을 먹었습니다. 그리고 주스도 마셨습니다. 다시 들으십시오. 저는 오늘 아침에 빵하고 계란을 먹었습니다. 그리고 주스도 마셨습니다. 431 ප්‍රශ්නය. 431 ප්‍රශ්නේ රූප වලට යන කලින් අපි යමු දෙබසට. දෙබසෙන් තමයි රූපේ අල්ලගන්න මොකද්ද කියලා අපි බලමු. දෙබසේ තියෙන්නේ මොකද්ද කියලා 431 ප්‍රශ්නේ. 431 ප්‍රශ්නයයි චොනල් ඕනල් අචිමේ පංහගෝ කේරනල් මොගස්සම්නිදා. ඒ කියන්නේ චොනන් කියන්නේ මම, ඕනල් කියන්නේ අද, අචිමේ කියන්නේ උදයේ, පංහගෝ පාං සහ පං කියන්නේ පාං, කේරනල් කේරනල් කියන්නේ මොනවද? බිත්තර. බිත්තර මොගොස්සම් නිදා කියන්නේ කෑවා අතීත කාලයි. එතකොට මොගොස්සම් නිදා කෑවා. කෙරීගෝ. ඒ වගේම ජූස දෝ මචොස්සම් නිදා ජූස. ඒ වගේම ජූස. ජූස කියන්නේ ජූස් වර්ග එක, එක මැංගෝ ජූස් ඒ වගේ තියෙනවා. ඒවා මසොස්සම් නිදා මසිදා. මසොස්සම් නිදා කියන්නේ එතකොට අතීත කාලයි, බිව්වා කියලා කියන්නේ. එතකොට චොනන් ඕන ලචි මේ පංහගෝ කැනල් මොගොස්සම් නිදා කෙරීගෝ චූසදෝ මචස්සම් නිදා. ඒ කියන්නේ මම අද උදේ පාන් සහ බිත්තර කෑවා, ඒ වගේම ජූස් ජූසුත් බිව්වා. ඒක තමයි කියන්නේ. එතකොට ඒක හා අදාළව රූපේ ගිහිල් බැලුවාම කෑයේ මොනවද? යා පානුයි බිත්තරයි ජූසුයි. පානුයි බිත්තරයි ජූසුයි බිව්වා. එතකොට ඔන්න උත්තරය තියෙනවා. පළවෙනි එකේ තියෙනවා පානුයි උයුයි තියෙන්නේ. එහෙම කතාවක් ගියේ නැහැ. මිල්ක් වලට කියන්නේ උයු කියලා. ඔය මිල්ක් කියලා ගහලා තියෙන ඉංග්‍රීසියෙන් උයු තියෙන්නේ, ඔය කිරි තියෙන්නේ. එතකොට දෙකේ තියෙන්නේ පාන් තියෙනවා, ඒ වගේම කැරන් එකක් තියෙනවා, බිත්තරයක් තියෙනවා, ජූස් බෝතලයක් තියෙනවා. එතකොට අන්න උත්තරය අහමුණා කැරනොයි බිත්තරයි ජූසුයි. අන්න උත්තරේ දෙකේ තියෙනවා. තුනේ තියෙන්නේ පප් හගෝ කැරන් බත් සහ බිත්තර. හතරේ තියෙන්නේ පාන් සහ ජූස්. එතකොට ඒක වැරදි. එතකොට ඒකේ කරන් අඩුයි. ඒ නිසා 431 උත්තරය ඇවිල්ලා උත්තරේ එන්නේ දෙක. පාන් තියෙනවා, කරන් තියෙනවා, ජූස් තියෙනවා. එතකොට ඔයාලා මේකේ දේසි ක්‍රමය මේකේ මොනවද? තුනම දැනගෙන ඉන්නවනේ මේ වචන තුනම මේ උත්තරේ ගහන්න නම්. මොකද බිත්තර වලට කියන්නේ කරන්, පාන් වලට කියන්නේ පාන්, ජූස් වලට කියන්නේ ජූස කියලා දැනගෙන ඉන්න ඕන. එතකොට ඔයාලට උත්තරයක් ගහන්න පුළුවන්. 431 උත්තරය ඇවිල්ලා උත්තරේ දෙක. 432번 문제입니다. 어제 겨울에 입을 긴 코트를 샀어요. 모자도 샀어요? 아니요. 모자는 예쁜 게 없어서 안 샀어요.
다시 들으십시오. 어제 겨울에 입을 긴 코트를 샀어요. 모자도 샀어요? 아니요. 모자는 예쁜 게 없어서 안 샀어요. 432 ප්‍රශ්නේ 432 ප්‍රශ්නේ අපි බලමු රූපේ රූප හොයාගන්න අපි යන්න ඕන අනිවාර්යයෙන්ම දෙබසල මුලින්ම රූපේ මොකක්ද කියලා හොයාගන්න මේ රූප හතර එකක් තමයි උත්තරය. එතකොට අපි ගිහිල්ලා බලමු දෙබසට දෙබසේ මොකක්ද තියෙන්නේ කියලා 432 ප්‍රශ්නයයි ප්‍රශ්නේ දෙබස ඕජේ කෙවුරේබන් කින් කෝතරල් සස්සෝය ඊයේ ඕජේ කියන්නේ ඊයේ කෙවුරේබන් කියන්නේ සීතල කායට අඳින කෙවුරේබන් කියන්නේ සීතල කායට අඳින කින් කෝත අන්න ඒක වවුන් කරගන්න ඕන කින් කෝත කියන්නේ දිග කින් කියන්නේ දිග කෝත කියන්නේ කබාය රල් සස්සෝයෝ එතකොට කබායක් මිලදී ගත්තා අනිත් කෙනා නම් මෝජාද සස්සෝයෝ තොප්පියකුත් මිලදී ගත්තද තොප්පියකුත් මිලදී ගත්තද අනියෝ මෝජානන් යෙපන්ගේ ඔප්සෝසෝ අන් සස්සෝයෝ ඒ කියන්නේ නැහැ තොප්පියක් නම් ලස්සන එකක් හම්බුනේ නැහැ ඒ නිසා අන් සස්සෝයෝ මිලදී ගත්තේ නැහැ එතකොට එහෙම තමයි කියන්නේ යෙපන්ගේ කියන්නේ ලස්සන ඔප්සෝසෝ කියන්නේ නැති නිසා අන් සස්සෝයෝ මිලදී ගත්තේ නැහැ එතකොට ඔයාලට ඔතන ගිල රූපේ බැලුවට පස්සේ මේකේ මේකේ සම්පූර්ණ ආයි කියලා දැන් අපි බලලා යමු මොකද්ද මේ කිව්වේ කියලා ඕජේ සෞරේබ කෙවුරේබන් කින් කෝතරල සස්සෝය ඊයේ සීතල කාලට අඳින දිග කබායක් මිලදී ගත්තා අනිත් කෙනා මෝජාද සස්සෝය තොප්පියකුත් මිලදී ගත්තද අනි ඒ කෙනා කියනවා නැහැ අනියෝ මෝජානන් යෙපන්ගේ ඔප්සෝසෝ අන් සස්සෝය තොප්පියක් නම් ලස්සන එකක් හම්බුත්තේ නැති නිසා මම මිලදී ගත්තේ නැහැ කියලා කියනවා. ඒතර ඔය කතාවට අදාළව අපි ගිහලා බලමු රූපයේ මොකද තියෙන්නේ කියලා. රූපයේ තියෙනවා පළවෙනි කෙනාගේ තියෙනවා තොප්පියක්. තොප්පිය මෙයා මිලදී ගත්තේ නැහැ කිව්වා. එතන ඒක වැරදි. දෙකේ තියෙනවා මෙයාගේ කෝට් එක දිහා බලන්න. කෝට් එක අර හතරවෙනි කෙනාගේ කෝට් එකට වඩා කොටයි. එතකොට මෙයා කින් කෝත නෙමෙයි අරගෙන තියෙන්නේ චාගන් කෝත. එතකොට දිග එකක් නෙමෙයි කොට එකක් අරගෙන තියෙන්නේ. එතකොට උත්තරේ දෙකත් වැරදි. ඊළඟට තුනේ තියෙන කෙනා බලන්න මෙයා කින් කෝත් එකක් ඇඳන් ඉන්නවා හරි දිග කබයක් ඇඳන් ඉන්නවා එයා තොප්පිකුත් තරම් තියෙනවා. ඒතකොට දෙබසේ කිව්වේ එයා තොප්පියක් ගත්තේ නැහැ කියලා. ඒතකොට තුනත් වැරදි. ඒතකොට බලන්න හතර මෙන්න තියෙන උත්තරය හතරේ කින් කෝත් දිග කබයක් ඇඳන් ඉන්නවා එයාගේ තොප්පියක් දාලා නැහැ. ඒක තොප්පිය මිලදී ගන්න නැහැ. එහෙනම් 432 දෙබසට 9432 උත්තරය ඇවිල්ලා උත්තරය හතර. ඒතකොට මේක දැනගන්න ඕන කින් කියන දිග කියන එකයි මෝජා කියන එකයි දැනගෙන ඉන්න ඕනේ. ඒතකොට මෝජා තොප්පියක් ගත්තේ නැහැ කියන එක ගියා. මෙයා ගත්තේ කබයක් කියන එක ගියා. ඒතකොට උත්තරය හතර තමයි 432 උත්තරය වෙන්නේ උත්තරය හතර. 433번 문제입니다. 운동을 해봅시다. 두 팔을 어깨 높이로 올리고 옆으로 쫙 펴세요. 다시 들으십시오. 운동을 해봅시다. 두 팔을 어깨 높이로 올리고 옆으로 쫙 펴세요. 433 ප්‍රශ්නය 433 ප්‍රශ්නෙට යන්න කලින් රූප වලට යන්න කලින් අපි යමු රූපේ බලලා අපි යමු එහෙනම් දෙබස බලලෙන්න රූපය මොකද්ද කියලා හොයාගන්න දෙබස අහන්නම ඕන දෙබස කියවන්න ඕන එතකොට දෙබස කියවාම උන්දොංගල් හේපොප්සිදා උන්දොංගල් හේපොප්සිදා කියන්නේ අපි ක්‍රීඩා කරලා බලමු නැත්තම් ව්‍යායාමයක් කරලා බලමු පොප්සිදා බලමු තූ පරල් ඔකේ නොපිරෝ ඒ කියන්නේ තූ පල් කියන්නේ අත් දෙක තූපල් කියන්නේ අත් දෙක ඔක්කේ නොප්පිරෝ ඔක්කේ කියන්නේ උරහිස නොප්පිරෝ කියන්නේ උඩ උරහිසෙන් උඩට ඔල්ලිගෝ උස්සලා යොපරෝ චාක් ප්‍යොසේයෝ දෙපසට විහිදවන්න
දෙපසට විහිදවන්න. යොප්පරෝ කියන්නේ දෙපැත්තට, චාක් ප්‍යෝසයෝ කියන්නේ විහිදවන්න. එතකොට ඔතන විහිදනවා කියන එකේ අර්ථය එනවා. එතකොට මේ කිව්වොත් උන්දොගල් හේපොප්සිදා අපි ක්‍රියායාමයක් කරලා බලමු. තු පර ලොක්කේ නොපිරෝ ඔල්ලිගෝ යොප්පරෝ චාක් ස්පසයෝ ප්‍යෝසයෝ කියල කියන්නේ තූ පරල් කියන්නේ වත් දෙක, ඔක්කේ නොපිරෝ කියන්නේ ඔක්කේ කියන්නේ උරහිස, නොප්පිරෝ කියන්නේ උඩට, ඔල්ලිගෝ නොප්පිරෝ කියන්නේ උතරින් උඩට, උරහිසින් උඩට, ඔල්ලිගෝ කියන්නේ උස්සලා, යොප්පරෝ චාක් ප්‍යෝසයෝ දෙපසට විහිදවන්න. ඔය වගේ එකක් තියෙන්න ඕන. ඔය උත්තරේ ගිහිල්ලා අපි බැලුවාම උත්තරේ බලන්න 433 රූප බැලුවට පස්සේ රූපේ බලන්න පළවෙනි එකේ බලන්න මෙයා මොකද්ද මේ කරලා තියෙන්නේ කියලා. උරහිසින් උඩට වගේ අත් දෙක උස්සලා තියෙනවා. ඊට පස්සේ මෙයා ඒ අත් දෙක දෙපැත්තට විහිදවගෙන ඉන්නවා. එතකොට ඒක තමයි එහෙනම් උත්තරය. 433 උත්තරේ ඒක. අනිත් ඒවා කොන්දනවාගෙන ඉන්නවා, කොන්ද කරකවනවා, ඔළුවට අත් දෙක බැඳගෙන ඉන්නවා. එතකොට ගැලපෙන එක ඇවිල්ලා එක තමයි ගැලපෙන එක 433. මේකේ ඔක්කේ නොපිරෝ උල්ලිගෝ ඒ වගේ වචන. ඊට පස්සේ යොපරෝ චාක් ප්‍යෝසයෝ ඒ කියන්නේ විහිදවනවා වගේ වචන තමයි මේකට පාඩම් වෙලා තියෙන්න ඕනේ. මෙතනින් අල්ල ගන්න නම් ඒක තමයි ක්‍රමය. ඔක්කේ නොපිරෝ කියන එක ඇහුණ ගමන් මේ ඔක්කේ නොපිරෝ දෙකක් තියෙනවා. හේතුව මේ දෙව තුන්ගිනේ එකෙත් පිටිපස්සට අතපැනන් ඉදියත් ඒත් උරේසර වඩා අත් දෙක ඉස්සලා තියෙන නිසා ඒකත් එහෙම කියලා කියන්න පුළුවන්. එතකොට චාක් ප්‍යෝසයෝ කියන එකෙන් තමයි විහිදවනවා කියන එකෙන් තමයි, විහිදලා නැහැ කවුරුවත් මේ අනිත් තුන් දෙනාගේ කෙනෙක්. ඒ චාක් ප්‍යෝසයෝ කියන එක ලියාගන්න. ඒ කියන්නේ විහිදනවා, දෙපසට විහිදනවා. යොප්පරෝ චාක් ප්‍යෝසයෝ කියලා කියන්නේ විහිදනවා. එතකොට 433 උත්තරය ඒකෙන් තමයි අල්ල ගන්න පුළුවන්. උත්තරය එක.434번 문제입니다. 운동을 해봅시다. 허리를 굽히세요. 팔을 밑으로 뻗어 두 손이 발에 닿도록 하세요. 다시 들으십시오. 운동을 해봅시다. 허리를 굽히세요. 팔을 밑으로 뻗어 두 손이 발에 닿도록 하세요. අපි යන් 434 ප්‍රශ්නෙට. 434 ප්‍රශ්නේ මොකද්ද තියෙන්නේ කියලා බලමු. අපි රූප වලින් පස්සේ අපි යන්නේ අකලින්නේ වගේ වගේම රූප බැලුවට පස්සේ යනවා. රූප වල තියෙන බැලුවට පස්සේ අපි යනවා දෙබසට. දෙබස ගියාට පස්සේ තමයි දෙබසෙන් තමයි තේරුම් ගන්න ඕන මොන රූපේද ওই හතරෙන් ගැලපෙන්නේ කියලා. ඒක නිසා දෙබසට යම් මුලින්ම දෙබසට ගියාම 434 උන්දොගල් හේපොප්සිදා කියලා කියනවා. ඒකෙත් උන්දොගල් හේපොප්සිදා කියන්නේ ව්‍යායාමයක් කරලා බලමු, නැත්තම් ක්‍රීඩාවක් කරලා බලමු. හොරිරල් කුප්පිසේයෝ අන්න ඒක තමයි හොඳම වචනය. හොරිරල් කුප්පි, කුප්පි කියන්නේ නවනවට, හොරි කියන්නේ කොන්ද. එතකොට හොරිරල් කුප්පිසේයෝ, එතකොට කොන්ද නවන්න. පරල් මිත්‍රෝ, ඒ කියන්නේ පරල් මිත්‍රෝ කියන්නේ අත් දෙක යටට. ඊළඟට පෝදෝ, පරල් මිත්‍රෝ පෝදෝ කියන්නේ අත් දෙක යටට කරලා. තූ සොනි පරේ තදරෝ කසේයෝ, අත් දෙක කකුලේ, අත් දෙක කකුලේ. පරේ උතන පරේ කියන්නේ කකුලේ, අර පල් කියන්නේ වෙන එකක්. ඒ පරල් කියන්නේ අත් දෙක, මේ පල් කියන්නේ කකුලේ විලුඹ කියලා කියන එක. එතකොට ඒකේ අර උඩ කොටසේ කකුලේ අට තියෙන උඩ කොටසේ ගාවන්න තදර කසයෝ කියලා කියනවා. එතකොට ඒ වගේ උත්තරයක් මේකේ තියෙන්න ඕන. එතකොට සම්පූර්ණයෙන් කිව්වොත් උන්දොගල් හෙපොප්සිදා ක්‍රීඩාවක් කළ බලමු. හොරිරල් කුප්පිසේයෝ පරල් මිත්‍රෝ පෝදෝ තූ සොනි පරේ තදරෝ කසයෝ. ඒ කියන්නේ අත් දෙක යටට කරලා, අත් දෙක පාත් කරලා, කොන්දනවාගෙන අත් දෙක පාත් කරලා යට තියෙන විලුඹ කියන හරියේ අත් දෙක ගාවන්න, යට තියෙන
අත ගාවන්න කියල කියන්නේ. එතකොට අල්ල වගේ අල්ල ඇඟිලි ටික ගාවන්න. ඒ වගේ දෙයක් තමයි කියන්නේ තදර කසය. ඒ වගේ උත්තරයක් මේකේ තියෙනවා. උත්තරයක් බලමු අපි කියලා 434 දෙකේ තියෙන ඔන්න කොරිරන කුප්පි වං කියව එක තමයි හවරන කුප්පි සයෝ කියන එක අහුණ ගමම කුප්පි කියන එකෙන්ම මේක ගහන්න පුළුවන්. මොකද කුප්පි කියන්නේ නවනවට. හොරිරන කුප්පි සයෝනේ. එතකොට කොන්ද නවන. කොන්ද නවාගෙන ඉන්න හොඳ පින්තූරයක් තියෙනවා උත්තරේ දෙකේ. ඒ වගේ නේ කොන්ද නැවක කොන්ද කඩලා යනවා. එතන 434 කොන්ද කඩ නවාගෙන ඉන්නවා. එතන 434 උත්තරය ඇවිල්ලා උත්තරය 2 කුප්පි සේයෝ කියන එක මතක තියාගන්න. එතන 434 උත්තරය 2. (435번) 문제입니다. 손님, 이 구두는 어떠세요? 한번 신어보세요. 다시 들으십시오. 손님, 이 구두는 어떠세요? 한번 신어보세요. 435 ප්‍රශ්නේ දැන් 435 ප්‍රශ්නේ අපි රූප වලින් පස්සේ අපි කෙලිම යනවා දෙබසට. දෙබසෙන් තමයි රූපේ හොයාගන්න ඕන. දෙබසට ගිහිල්ලා බලුවාම බලන්න මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා. 435 සොන්නිම් ඊ කුදුන නොතසෙයෝ මහත්තයා. සොන්නිම් කියන්නේ මහත්තයා. ඒ කියන්නේ ව්‍යාපාරිකයට මොකෝ හරි කඩේකට ගියාම මහත්තයා කියන්නේ අපිට කතා ගන්න. ඒ සොන්නිම් කියන්නේ මහත්තයා කියන එකට නැත්තම් මහත්මිය. මහත්මිය නැත්තම් මහත්තයා ඊ කුදුන නොතසෙයෝ මේ සපත්තු දෙක කොහොමද මේ කුදුන නොතසෙයෝ හන්බොන් සිනෝපොසයෝ එක පාරක් දාල බලන්න. එහෙම කියන කියනවා. සොන්නිම් සොන්නිම් කියන්නේ මේ කඩේ කෙනක් තමයි මේ සපත්තුව තෝරලා දෙනවා. සොන්නිම් ඊ කුදුන නොතසෙයෝ මේ සපත්තුව ආර කොහොමද ගැලපෙනවද. හන්බොන් සිනෝපොසයෝ එක පාරක් දාල බලන්න. සිනෝපොසයෝ සිනෝ කියන්නේ සින්ද කියන්නේ සපත්තු දානවට දාන වචනය. එතකොට සිනෝපොසයෝ බලන්න. එතකොට ඔය වගේ උත්තරයක් ඔය රූපේ ඇති හරි ලේසි එකක්. ඔක බලමු ගිහිල්ලා උත්තරේ කොහොමද තියෙන්නේ කියලා. 435 බලන්න මේ සපත්තු දෙකක් අතේ තියාගෙන ඉන්නවා. අන්න කුදු කියන එකෙන් එහෙනම් අල්ලන්න පුළුවන් සපත්තු තියෙන කෙනෙක් ඉන්නේ. එච්චරයි උත්තරේ දෙකේ තියෙන්නේ. එතකොට මෙයා තමයි යන්නේ සොන්නිම් ඊ කුදුන උත්සයෝ හන්මොන් සිනමෝසයෝ කියලා කියන්නේ මෙයා. එතකොට මේ ගෑනු කෙනෙක්. එතකොට 435 උත්තරේ ගියේ උත්තරය දෙකේ. එතකොට කුදු කියන එක මතක තියාගන්න. ඒකෙන්ම මේ උත්තරේ හොයාගන්න පුළුවන්. අනිත් එක්ක ඇනුම් විකුණනවා, අනිත් එක්ක බෑග් විකුණනවා, අනිත් එක්ක නම් ඉතින් කන්නඩියක් වගේ එකක් අල්ලගෙන අංකයන්. එතකොට බෑගේ කබන් ඇඳුම් වලට ඔත්. ඔයගේ ඒවා තමයි ඒ උත්තර වලට එන්නේ. එකට ඔත්, දෙක තුනට කබන්, හතරට අංකයෝ. ඒව තමයි එන්න ඕන. එතකොට මේකට ඇවිල්ලා තියෙන කුදු. කුදු කියන එක තමයි උත්තරය. 435 උත්තරය 2. (436번) 문제입니다. 운동을 해봅시다. 다리를 조금 벌리고 머리 뒤로 두 손을 잡으세요. 다시 들으십시오. 운동을 해봅시다. 다리를 조금 벌리고 머리 뒤로 두 손을 잡으세요. 436 බලමු ඒකේ මොකද්ද තියෙන්නේ කියලා. මේක කියනවා ආයි කියනවා මේ අපි දෙබසට යන රූප වලින් පස්සේ දෙබසට ගියාට පස්සේ මේක කියනවා කොහොමද උන්දොංගල් හේපොප්සිදා. හැම එකෙම කියනවා උන්දොංගල් හේපොප්සිදා. ක්‍රීඩාවක් කරලා බලමු නැත්නම් ව්‍යායාමයක් කරලා බලමු. තරිරල් චෝගම් පොල්ලි පොල්ලිගෝ. ඒ කියන්නේ කකුල. චෝගම් කියන්නේ පොඩ්ඩක් පොල්ලිගෝ ඈත් කරලා. එතකොට තරිරල් චෝගම් පොල්ලිගෝ
모리 뒤로 두 손을 잡으세요. 이렇게 하네. 올루와 피디바스터를 갈라. 올루와 피디바스터. 모리 뒤로 가는 올루 피디바스터라 두 손을 잡으세요. 아드게 갈라간. 아드게 배나간. 이렇게 하네. 이거 앞이 또 뭐가나 뭐나 그래도 아 엑사이즈 가라는 게 아마 이거 맞다 그래가나 운동을 해봅시다. 크리다와 그래라 말하면 머리 다리를 조금 벌리고 가꿀 보다 앳 그래라 가꿀 대 보다 앳 그래라 이게 아니 파수 인들 와게 머리 뒤로 올로 피디 봤어라 두 손을 잡으세요. 올로 피디 봤어라 아드게 배나간나 එහෙම කියනවා. ඒක උස්සලේ පැවැඳ ගන්නත් දෙක. ඒ කියන්නේ උළු පිටිපස්සෙන් අත් දෙක තියලා අල්ල ගන්න කියලා කියන්නේ. ඈ චබසෙයෝ අල්ල ගන්න. එතකොට 436 අපි ওই තියෙන විදියට එකක් උත්තරයක් තියෙනවද කියලා බලමු. තියෙනවා බලමු. 436 අර රූපෙම තමයි ওই හතරෙම ගියේ. ඒ ඒ හා සමානයි ඒ රූප ටික. එතකොට ඒකේ තියෙනවා තුන්වෙනි එකේ මේ බලන්න කකුල් දෙක පොඩ්ඩක් ඈත් කරලා පහසු වෙන්න ඉඳගෙන මොරිත් වීරෝ මෙයා තූසන චබ අල්ලගෙන ඉන්නවා තූසන චබසයෝ කියන්නේ ඔලුව පිටිපස්සෙන් අත් දෙක අල්ල ගන්න එතකොට එහෙම කරන් ඉන්න උත්තරයක් තියෙන උත්තරය තුනේ එතකොට මොරිත් වීරෝ කියන එක ඇහුණාට පස්සේ අන්න බලන්න ඔලුව පිටිපස්සට දෙයක් මෙයා කරන එක්කෙනෙක් ඉන්නේ මේ තුන්වෙනි කෙනා විතරයි අන්න ඒක මතක තියාගන්න මොරිත් වීරෝ කියන එක මේ ප්‍රශ්නෙට 1036 මොරිත් වීරෝ කියලා ඇහුණොත් මේ වගේ ප්‍රශ්නයක් දීලා ඔයාලට කොරියන් භාෂාව සම්පූර්ණයෙන් නොදැන හිටියත් උත්තරයක් ගන්න පුළුවන් මම ඔය ලේසිකමකුත් හැමාරක් කියවයි කියලා දෙනවා ඒවා පොඩක් ඔලුවට දාගන්න එතකොට 436 උත්තරය ඇවිල්ලා උත්තරය 3 437번 문제입니다 운동을 해봅시다 두 손을 허리에 올리고 허리를 돌려주세요 다시 들으십시오. 운동을 해봅시다. 두 손을 허리에 올리고 허리를 돌려주세요. 437 ප්‍රශ්නෙට යන් 437 ප්‍රශ්නේ අපි රූපටි රූප හතර බලලා අපි යන් එහෙමනම් මොකද දෙබස් වලින් තමයි රූපය අල්ල ගන්න ඕන රූප හතරෙන් මොකද්ද කියලා හොයා ගන්න ඕන අපි දෙබස්වල ගියාම 437 උන්නෝගල් හේපොප් සීදා කලින් වගේමයි ක්‍රීඩාවක් කරලා බලමු එහෙම නැත්නම් ව්‍යායාමයක් කරලා බලමුද බලමු මෙයා කියනවා තූ සොනල් කියන්නේ අත් දෙක හොරියේ ඔල්ලිගෝ ඒ කියන්නේ අත් දෙක හොරියේ කියන්නේ ඉනේ තබාගෙන ඉනේ අයින අල්ලගෙන අත් දෙකෙන් ඉන අල්ලගෙන හොරිරල් තොල්ලෙතුසේයෝ ඉන කරකවන්න එතකොට අය කිව්වොත් උන්දගල් හෙපොප් සිදා ක්‍රීඩාවක් කරලා බලමු තූ සනල් හොරියේ ඔල්ලිගෝ අත් දෙක ඉනේ තබාගෙන හොරිරල් තොල්ලෙතුසේයෝ ඉන කරකවල බල දෙන්න ඉන කරකවල දෙන්න කියලා කියන්නේ ඉන කරකවන්න කියලා ඉඳාරයක් කරනවා එතකොට තොල්ලෙතුසේයෝ තොල්ලෝ කියන්නේ කරකවනවට හොරි කියන්නේ ඉනට තොල්ලෝ ජුසෙයෝ කියන්නේ කරකවලා බලන්න නැත්තම් දෙන්න දෙන්න කියලා තමයි උතන නම් සිංහල තේරුම නම් එන්නේ එතකොට ඉන කරලා කරකවලා දෙන්න බලන්න කියලා තමයි කියන්නේ 437 එතකොට උත්තරය ඇවිල්ලා උත්තරේ බැලුවට පස්සේ උත්තරයක් අපිට පේන්නම තියෙනවා උත්තරේ හතරේ බලන්න ඉන අල්ලගෙන ඉන්නවා අත් දෙකෙන් එතකොට තොල්ලෝ හොරිලා තොල්ලෝ කරකවනවා කියලා ඉතලයක් ගහලා දෙන රවුමට එතකොට 437 උත්තරය ඇවිල්ලා උත්තරය 4 ඔය කරකවනවා කියන එක තමයි ඔකේ වචනය හොරිරල් තොල්ලෝ ඒ කියන එක පාඩම් කරගත්තා නම් ඔය උත්තරයක් ආවොත් ඔය වගේ එකක් ප්‍රශ්නයක් ආවොත් ඔකට උත්තරයක් ඒක තමයි හොරිරල් තොල්ලෝ කියන්නේ ඉන කරකවනවට එතකොට මේකේ උත්තරය ඇවිල්ලා 437 උත්තරය ඇවිල්ලා උත්තරය 4 438번 문제입니다. 제 동생은 머리가 길어요. 그리고 안경을 썼어요. 다시 들으십시오. 제 동생은 머리가 길어요. 그리고 안경을 썼어요.
හාරසිේ තිස්සට ප්‍රශ්නයටයන් හාරසි තිසට ප්‍රශ්නය මොකද තියෙනක බලමු රූපේ රූපටික බලාගෙන අපියන් දෙබසට දෙබසට කියාර පස්සේ ඒක තියෙන හාරසි තිසටේ චේ තොන්සෙන්න් මොරිගා කිරෝයෝ කරීගෝ අංකෝගල් සොස්සෝයෝ. මේක කියන්නේ චේ තොන්සෙන් කියන්නේ මගේ බාල බාල සොහොයුරා හෝ සොහොයුරියට කියන්න පුළුවන් තොන්සෙන් කියලා. මෙතන යෝ තොන්සෙන්ද නම් තොන්සෙන්ද කියලා කියලා නැහැ. සොහොයුරා බාල සොහොයුරා හෝ සොහොයුරිය. එතකොට බාල සහෝදරයා හෝ සහෝදරිය. ඕක තමයි විතර කියවෙන්නේ. චේ තොන්සෙන් මොරිගා කිරෝයෝ. මොරිගා කිරෝයෝ කියන්නේ කොණ්ඩේ දිගයි. ඔළුව දිගයි නෙමෙයි කොණ්ඩේ දිගයි. මොකද මොරි කියලා කියන්නේ කොණ්ඩයටත් ඔළුවටත් දෙකටම කියනවා. එතකොට මොරිගා කිරෝයෝ එතන ස්ථානය අනුව ඕක මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ. එතකොට 438 චේසොන් තොන්සෙන් මොරිගා කිරෝයෝ ඔළුව දිගයි නෙමෙයි කොණ්ඩේ දිගයි. කරිගෝ අංකෝගල් සොස්සෝයෝ. අංකෝගල් සොස්සෝයෝ. එතකොට ඒ වගේම එරිගෝ කියන්නේ මෙන්ම කණ්ණාඩි දානවා. අංකෝන් කියන්නේ කණ්ණාඩි. ඔතන එතකොට බැලුවට පස්සේ ආයෙ බැලුවොත් 438 චේතොන් සෙගන් මොරිගා කිරෝයෝ මගේ සොහොයුරා හෝ සොහොයුරියගේ ඔළුව නෙවෙයි කොණ්ඩය දිගයි. කරිගෝ ඒ වගේම අංකෝගල් සොස්සෝයෝ මෙයා කණ්ණාඩි දානවා. එතකොට බලන්න 438 උත්තරේ රූපවලට ගිහිල්ලා මේක මොකද්ද කියලා. 438 පළවෙනි එක්කෙනාගේ අංකයන් කියන කණ්ණාඩිය නැහැ. ඒ නිසා කොණ්ඩෙත් අනිත් එක්ක කොටයි. මොරිගා චගායෝ. එතකොට දෙකේ තියෙන්නේ මොකද්ද? ඒකෙනම් මොරිගා කිරෝයෝ කොණ්ඩේ තියෙන හැබැයි කණ්ණාඩි නැහැ. අංකයන් නැහැ. තුනේ තියෙනවා කණ්ණාඩි තියෙනවා කොණ්ඩේ කොටයි. ඒක වැරදි. හතරේ තියෙනවන්න අංකයන්ුත් තියෙනවා කොණ්ඩෙත් දිගයි. ඒ කියන්නේ මොරිගා කිරෝයෝ. මොරිගා කිරෝය හා අංකයන් කියන වචනේ දැනගෙන ඉන්නවා නම් මේ උත්තරේ ගහන්න පුළුවන්. වෙන මොකුත් තියරිය අවශ්‍ය නැහැ. අංකයන් ඇහුණා කණ්ණාඩි තියෙනවා මොරිගා කිරෝයෝ කොණ්ඩය දිගයි කියන වචනේ දන්නවා නම් මේ උත්තරය නිකම් වෙනවා. එතකොට එහෙම තියෙන කෙනෙක් ඉන්නේ 438 උත්තරය 4. එතකොට 438 උත්තරය නම් 4. 439번 문제입니다. 바람이 많이 부는데 문 좀 닫아주시겠어요? 네, 닫아드릴게요. 다시 들으십시오. 바람이 많이 부는데 문 좀 닫아주시겠어요? 네, 닫아 드릴게요. 439 ප්‍රශ්නය රූපයට අදාළව අපි යමු දෙබසට. රූප මොකක්ද කියලා හොයාගන්න දෙබස අහන්න ඕන. ඒ නිසා 439 උත්තරේට අපි යමු උත්තරය හොයාගන්න දෙබසට. දෙබසේ ගියාට පස්සේ 439 තියෙන්නේ පාරමි මානි පුරන්දේ. පාරමි කියන එක තමයි ඔකේ වචනය. පාරමි කියන්නේ සුලං. පාරමි කියන්නේ සුලං. මානි පුනන්දේ ගොඩක් හමනවා, හයියෙන් හමනවා. මානි පුනන්දේ මුන්චොම් තදාතුසේයෝ. දොර පොඩ්ඩක් මුන්චොම් කියන්නේ දොර පොඩ්ඩක්. තදාතුසේයෝ කියන්නේ වහලා දෙන්න. තුසිගේ සෝයෝ. එතකොට මේ අහනවා 436 පරමි මානි පුනන්දේයෝ පුනන්දේ මුන් තොම් තදා තුසිගේ සෝයෝ. සුළඟ ගොඩක් හමනවා, පොඩ්ඩක් දොර පොඩ්ඩක් වහල දෙනවද. චුසිගේ සෝයෝ. චුසි ගෙස් සෝයෝ කියන්නේ අනාගත කාලින් කියල ගැන ඉස්සරහට එයා කරන තියෙන දෙයක් නිසා චුසිගේ සෝයෝ පාල දෙනවද එම කියලා අහනවා. නේ තදා තෙරිවිකේයෝ. එයත් අනාගත කාලින් උත්තර දෙනවා, ඔව් වහල දෙන්නම්. දෙන්නම් කියලා කියන්නේ තෙරිල්කේයෝ. තරිදා දෙනවා. එතකොට තදා තෙරිල්කේයෝ. එතකොට ඕකේ රූපේර ගියාට පස්සේ අපි මේක කියන්නේ එතකොට සුළඟ ගොඩක් හමනවා. ඕක සරල දෙයක්. සුළඟ ගොඩක් හමනවා. ඔය පොඩක් ඔය දොර බහලා දෙනවද? අරේ කියනවා නේ. ඔව් බහලා දෙන්නා. එතකොට 436 බලමු අපි උත්තරවල රූපේ ගිහලා මොකක්ද වෙන්නේ කියලා. රූපේ පළවෙනි එකේ බලන්න. පළවෙනි එකේ මේක අහුවෙච්ච රූපයක්. මේ ඔක්කොම මේ යාල මේ කවලංකල රූප දාන්නේ. ඒක තේරෙනවා මේ ප්‍රශ්නවල. කලින් තිබිච්ච රූපය මේ හැම අනිත් ප්‍රශ්න එකක් තියෙනවා පමණක් වෙලාවට. එතකොටම තේරෙනවා මෙයාලගේ රූප තියෙන්නේ එක ප්‍රමාණයක් කියලා.
මේ එක්සෑම් එකේ. එතකොට ඔයාලට මේ රූපෙම කොහෙද හරි හම්බෙන්න පුළුවන්, එක්සෑම් එක ඕන එක හම්බෙන්න පුළුවන් මේ රූප. ඒකයි කියන්න තියෙන්නේ, මෙයාලා රූප තියෙන ෆෝල්ඩර් එක එකයි. එතකොට මේ ෆෝල්ඩරේ තියෙන රූප තමයි මේ ගොඩක් වෙලාවට මේ විභාගෙට දාන්නේ. එතකොට මේ රූපෙම වෙන තැනක තියෙන්න පුළුවන්. එතකොට මේ ප්‍රශ්නේම වෙන තැනක අහන්න පුළුවන්. එතකොට මේ වෙන තැන් වල තියෙන රූප වලට අදාළව දෙපසක් දාලා ඔයාලට ඊළඟ ඔයාලගේ ප්‍රශ්න පත්‍රයට එන්න පුළුවන්. ඒකයි කියන්න තියෙන්නේ. 436 436 බලන්න, මෙයා බෑග් එකක් උස්සගෙන ඇවිල්ලා මෙයාගේ උදාව කියදන මේකේ. එතකොට සුලං කතාවක් නම් පේන්නේ නැහැ. සුලං මම කියන්නේ param කියන එක ඔලුවට ගන්න කියලා. දෙකේ තියෙන්නේ මෙයා බෑග් එකක් මොන හරි පෙට්ටියක් අරගෙන ගිහලා දොර ඇරලා දෙන්න කියලා මොකක් හරි එහෙම කතාවක් තමයි. මෙතන සුලඟක් පේන්නේ නැහැ. හැබැයි තුනේ බලන්න මෙයාගේ කොල ටික පියාඹනවා. මේ මොන හරි වැඩක් කර කර ඉන්නකො කොල ටික උඩ පියාඹල වගේ යනවා. එතකොට කොල පියාඹන්නේ හුලඟ වැඩි නිසා. ඒ නිසා මේ පිරිමනුසයර කියනවා දොර වහලා දෙන්න කියලා. දොරක් ඒ ළඟ පාද තියෙනවා. එතකොට පරමිමානි පුනන්දේ කියන්නේ සුලඟ ගොඩක් හමනවා. සුලං හමන එකක් තියෙන්නේ උත්තරය තුනේ. හතරේ නම් තියෙන්නේ ළමයෙක් වඩාගෙන ඉන්නවා. අනිත් එක නම් ඇතර සිගරට් එකක් පත්තු කරනවා. ඒ සිගරට් එක පත්තු කරන්න බෑ, එපා කියලා කියනවා ළමයි ඉන්න තැන්වල. ඒ වගේ දෙයක් ඇතර අදහස තියෙන්නේ. එතකොට පරමිමානි පුනන්දේ කියන එකෙන් උත්තරය තුන අල්ලන්න පුළුවන්. මොකද කොළ පිහාමල යනවා මේක තියෙන කොළ ටික. 439 උත්තරය ඇවිල්ලා උත්තරය තුන.440번 문제입니다. 죄송하지만 문 좀 열어주시겠어요? 짐이 많아서요. 네, 열어드릴게요. 다시 들으십시오. 죄송하지만 문 좀 열어주시겠어요? 짐이 많아서요. 네, 열어드릴게요. 440 ප්‍රශ්නේ අපි රූපවලට ගියාට පස්සේ රූපවලට ගිහිල්ලා රූප බලාගෙන අපි යමු දෙබසට. දෙබසට ගියාම අපි මොකද්ද බලන්නේ, බලමු දෙබසේ තියෙන්නේ. 440 දෙබසේ තියෙන්නේ තේසොන් හජිමන් සමා වෙලා. තේසොන් හජිමන් කියන්නේ සමා වෙලා. මුන්චොම් යොරෝසුසි කෙස්සෝයෝ, දොර පොඩ්ඩක් ඇරලා දෙන්න පුළුවන්ද? චිමි මානසෝයෝ, ගොඩක් බඩු අතේ තියෙනවා, බඩු ගොඩක් පිරිලා අතේ. චිමි කියන්නේ බඩු, මානසෝයෝ කියන්නේ ගොඩක් තියෙනවා. එතකොට අනිත් එක නේ නේ යොරෝතරිකේ ඕ ඇරලා දෙන්නම් එහෙනම් එහෙම කියලා කියනවා. එතකොට චේසොන්හා ජිමන් මුන්චොම් යොරෝතුසිකෙසෝයෝ, සමා වෙලා මට පොඩ්ඩක් දොර ඇරලා දෙන්න පුළුවන්ද? චිමි මානසෝයෝ, බඩු ගොඩක් අතේ තියෙනවා. නේ යොරෝතරිකේයෝ, ඕ ඇරලා දෙන්නම්. එතකොට ඔය හා සම්බන්ධව ඇති රූපයක් අපි බලමු කියලා. රූපවල රූපේ බැලුවට පස්සේ පළවෙනි එකේ නම් මොකක් හරි තින්ත ගන්නවා හරි සුද්ධ කරනවා හරි ජනෙලේ. ඒකට පෙච්චරම පැහැදිලි නෑ. එතන ජනෙලයක් තියෙන, එතන බඩු කතාවක් නෑ. මේ චීමි මානසෝය කියන එක ඔලුවට ගන්න. ඒ කියන්නේ බඩු ගොඩක් අතේ තියෙනවා කියන එක. එහෙම බඩු ගොඩක් නෑ අතේ පේන්නේ එක්කෙනෙක්ගවත්. රිදි කැල්ලක් නම් වගේ පේනවා. මේ අනිවාර්යෙන් චන්මුල් තග්ගෝ ඉස්සමිනදා, ඒ කියන්නේ ජනෙලේ පිහිදමින් ඉන්නවා. සමහර මේ රූපය කලින් හම්බුනා වගේ මට මතකයි. එතකොට දෙකේ තියෙන 440 මොකද්ද? දෙකේ බලන්න මේ දොරක් තියෙනවා, යන්තම් පේන්න ගෑනු කෙනෙක් ඉන්නවා. මේ මනුස්සයා බඩු ගොඩාක් කරගහගෙන ඇවිල්ලා තියෙනවා. එතකොට චීමි මානසෝයෝ, චීමි මානසෝ කියන එක මෙතනින් අහුණා. මොකද්ද? බඩු ගොඩක් අතේ තියෙනවා කියන එක. එතකොට උත්තරේ ඇවිල්ලා උත්තරේ දෙක වෙන්න ඕන. අපි තුනට යන තුනේ මොකක් තියෙන කියලා බලන්න. තුනේත් මොකක් හරි බඩු නම් ගොඩක් අතේ නැහැ. මොකක් හරි හදනවා. අනිත් එක්කෙනා ඇවිල්ලා බලන් ඉන්නවා. ඒ වගේ කම්පැනි එක වැඩ කරන දෙයක්. හතර නම් තියෙන්නේ ඩ්‍රයිවර් කරන කට අරගෙන ඩ්‍රයිවිං කරනවා. එක්කෙනෙක් ගෑනු කෙනා බයේ බලන් ඉන්නවා මං හිතන්නේ එල්ලිලා වේගෙන් යන නිසා. දැන් හතරත් වැරදි, තුනත් වැරදි, එකත් වැරදි. 440 උත්තරය ඇවිල්ලා එනවා. උත්තරේ දෙක. අර අතන දොර යන්තම් පේන්නේ. ඒක නිසා තමයි දොර අඳුර ගන්න බැරි. හැබැයි හොඳ අඳුර ගන්න පුළුවන්. අතේ බඩු ගොඩක් තියෙනවා. චීමි මානසෝ, චීමි කියන්නේ බඩු. එතකොට බාණ්ඩ මානසෝ කියන්නේ ගොඩක් තියෙනවා. එතකොට 440 උත්තරය ඇවිල්ලා උත්තරේ දෙක.
එහෙමනම් අද දිනේට කරන්න තිබිච්ච ප්‍රශ්න ටික මේ නවසානේ ප්‍රශ්න 20ක් කරා. එතකොට ප්‍රශ්න 21 කොටස් තව ඉස්සරහට දෙකක් එනවා. දෙකක් ආවට පස්සේ මම අර කලින් කිව්වා වගේ ඔයාලගේ රීඩින් එක ඉල්ගි එකයි තර්ජ් එකයි සමාන වෙනවා. මම කරපු පොතේ තියෙන ප්‍රශ්න ප්‍රමාණය 480 480 වෙනවා. ඊට පස්සේ 480 480 වුණා. මම කිව්වා මම ඉස්සරහට ඔයාලට අත්‍යවශ්‍ය වචන ටිකක් එකතු කරලා වීඩියෝ එකක් හදලා දෙනවා කියලා. ඒක තමයි මගේ ඊළඟ වීඩියෝ තුන්වෙනි වීඩියෝ එක. ඉස්සරහට තියෙන දෙවෙනි වීඩියෝ දෙකක් ගියාට පස්සේ තුන්වෙනි වීඩියෝ එක වෙන්නේ වචන වීඩියෝ එකක්. ඒත් අත්‍යවශ්‍යම දෙයක් වෙයි. මම ඉක්මනට ඒක දානවා. මොකද කට්ටියට පාඩම් කරගන්න වචන ටික පාඩම් කරගන්න සමාන වචන අසමාන වචන ඒ වගේම අත්‍යවශ්‍ය ක්‍රියාපද නාම පද ටිකක් මම අනිවාර්යෙන් දානවා. ඒක ගැන බලාපොරොත්තු වෙමින් ඉන්න. එහෙමනම් අදට වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, යාළුවන්ට චැනල් එක ගැන කියන්න. ඒ වගේම මගේ කරන මොකද්ද පේපර් ක්ලාස් එක ගැන යාළුවන්ට කියන්න, ඔයාට පුළුවන් සම්බන්ධ වෙන්න. ඒ වගේම මේකේ කමෙන්ට් කරන්න, ලයික් කරන්න, නොදන්න දේවල් තියෙනවා නම් අහන්න, ඔයාලට කියලා දෙන්න ඕනම දෙයක්. ඒ වගේම එහෙනම් ඔබට සුබ දවසක්.